ඇත්තටම බුදුහාමුදුරෝ මායෝපමංච විඥානං කියපු ගමන් පින්වත්නි විඥානය මායාවක් කියලා කියනවනේ. දැන් ඔහොම කිව්වහම මොකද්ද මේ මායාව? ඇත්තටම ඔබට පේන ලෝකේ ඔබට දැනෙන ලෝකේ ඇත්ත ලෝකේ අතර වෙනසක් තියෙනවා. නැත්තම් සම්මුතියයි පරමාර්ථය අතර වෙනසක් තියෙනවා. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. දවසක් මිලිඳු රජුරෝ නාගසේන හාමුදුරුවන්ගෙන් අහනවා මේ ඔබ වහන්සේ කවුද? මට නාගසේන කියලා මගේ අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා. අනිත්ය කියනවා. අනිත්ය කියන විතරයි. එතකොට නාගසේන කියලා කෙනෙක් නැද්ද? එහෙම අනිත්ය කියනවා. ඉතින් නැති නාගසේන කෙනෙක් කවුද එතකොට පිළිවෙත් පුරන්නේ? එහෙනම් නාගසේන කියලා කියන කට්ටියක් ඉන්නව නේද? නැත්තම් කොහොමද පිළිවෙත් පුරන්නේ? කවුද කාටද සිව්පස්සේ පූජා කරන්නේ? කවුද බණ කියන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් අහනවා. දැන් මේ බණ අහන ඔබගේ නම මොකක් වුණත් ඔබ කියලා කෙනෙක් ඉන්නවා වගේනේ පේන්නේ. ඇත්තටම ඔබ ඉන්නේ මම ඉන්න නිසානේ. තව කෙනෙක් ඉන්න නිසානේ. මං ඉස්සරහා තව එක්කෙනෙක් ඉන්නවා. එයාට අපි නමක් කියලා කියනවා කියමුකෝ. ඒ නම අපි කියන්නේ අපිනේ. එයා නෙමෙයිනේ. ඔය තියෙන පුටුවට පුටුව කියලා කිව්වේ අපිනේ. නැතුව පුටුව කිව්වේ නෑනේ එයා පුටුව කියලා. එහෙනම් මේ බල්ලට බල්ලා කියන්න කියලා බල්ලා කිව්වේ නෑ අපිනේ කිව්වේ. එහෙනම් එයාව දැක්කම මොකක් හරි තරහක් හරි ආදරයක් හරි තියෙනවා නම් ඒක අපි පුහුණු කරපු එකක් නේ. එහෙනම් නාගසේන කියලා අනිත් අය කියනවා. අනිත් අය කියන්නේ කවුද? ඒගොල්ලන්ට අනිත් අය කියලා අපි කියනවා. බලන් ගියාම පේන දෙය ඇත්ත දෙය අතර ලොකු වෙනසක් තියෙනවා. රජුරන්ට මේක හිතාගන්න බෑ. රජුරු අර තර්කානුකූලයි. රජුරු හිර වෙන තර්ක ගෙනල්ලා හාඳුරු අමාරුයි දානවා. හාඳුරුන්ට කියනවා කොහොමද මේ කෙනෙක් නැති වෙන්න බෑනේ? කවුද එතකොට සිල් රකින්නේ? කවුද භාවනා කරන්නේ? නාගසේනෙක් නැත්තම් එළිය පිරිසක් නැත්තම් කවුද සිව්පස්සේ පූජා කරන්නේ? පස්සේ උන්වහන්සේ අහනවා රජතුමනි ඔබ මේ ආවේ මොකෙන්ද? කරත්තෙන්නේ. එතකොට ඒ කරත්ත කියලා කියන්නේ මොකේදද කියලා මේ කරත්ත කොටස් ටික වෙන් කර කර රෝදෙටද මේ ඇනේටද වියගහටද කී කියා අහනවා. ඒකටද කරත්ත කිව්වේ? නෑ නෑ ඒ ඔක්කොගේම එකතුවට තමයි කරත්ත කිව්වේ. එතකොට නාගසේන කියන්නේ කෙස් වලටද? රජිරුහන නෑ. ලොම් වලටද නෑ. නිය වලටද නෑ. දත් වලටද නෑ. සම වලටද නෑ. නහර වලටද නෑ. ඒ ඔක්කොගේම එකතුවට. ඒ එකතුව අපි දැක්ක විදිය. එහෙනම් ඔය කරත්ත කියලා කිව්වේ අපි. එතකොට එන කරත්තයක් තිබ්බේ නෑ. එහෙනම් බලනකො මේක තේරෙන්න පටන් ගත්තොත් ඔබට මේ ලෝකෙ කොච්චර දේවල් වලට එයිද කියලා. එළියේ ලෝකයක් නෑ පින්වත්නි. අපි තමයි ලෝකෙ පනවගෙන ඉන්නේ. ඒක හරියට තේරුම් ගත්තොත් එළිය වෙන්න මොකක්වත් අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි කැමති දේවල් වුණා කියලා අපිට 아무තු සතුටකුත් නෑ. අකමැති දේවල් වුණා කියලා 아무තු දුකකුත් නෑ. එහෙනම් මෙන්න මෙතන තමයි අපි ස්පර්ශ කළ යුතු තැන. හැබැයි ඉතින් 아무තු දුකකුත් නෑ 아무තු සැපකුත් නෑ කියලා කිව්වහම මේ මැද තියෙන කතාව එහෙනම් ඒකත් හිතන්න ඕන එකක්. මේ මධ්‍යස්ථ බව කියන්නේ මොකද්ද? කොමුණත් පින්වත්නි අවබෝධයේ තමයි සුවේ කියලා කියන්නේ.